අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල කුඩෙන් දනවතුන් වන අයගේ දේපලත් රාජසන්තකයි වටේ ඉදිරි ගමනට සහාය වන්නේයි වියත්මගේ වියතුන්ගෙන් ජනපති ඉල්ලයි අද උදේ සිටම රේදුරන් નિયમિત මං తీරුවේ විස්ස අගමැතිගේ කමිටුව පළමු වරට අද රැස් වෙයි ජපානයේ අගමැති අසුනත් පාලක පක්ෂයේ නායක පුටුවක් තෝරගන්න ඡන්දයක් දේශීය ප්‍රවෘත්ති නැවත ආරම්භමු මහමග විනයමයෙන් මන්තිරු නීතිය අද සිට ක්‍රියාත්මක කරනවා කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල අතබාන තදබදයේ අවම කිරීමේ අරමුණෙනි මන්තිරු නීතිය අද සිට නැවත ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කළේ මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමේ විශේෂ වැඩසටහනක් ප්‍රධාන මාර්ග හතරක් ඔස්සේ අද සිට ලබන බදාදාතෙක් පෙරවරු 6 සිට 10 දක්වා ක්‍රියාත්මක කරනවා එම නීතිය පිරිනොපදින රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබෙනවා ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර මාවත පොල්දුව හන්දියේ සිට ආයුර්වේද හන්දිය කාසල්පාර හෝටන් පෙදෙස හෝටන් වටරවුම ආනන්ද කුමාරස්වාමි මාවත සහ ලිබර්ටි වටරවුම දක්වා මාර්ගය එක් මාර්ගයක් වනවා බේස්ලයින් පාර කැලණිය පාලම සිට හයිලෙවල් පාර හන්දිය දක්වාද හයිලෙවල් පාර අනුලා විද්‍යාලය අසල සිට ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත තුම්මුල්ල වටරවුම තස්තන් පාර මාකස් ප්‍රනාන්දු මාවත පුස්තකාල හන්දිය ආනන්ද කුමාරස්වාමි මාවත මල්පාර හන්දිය සහ පිත්තල හන්දිය දක්වා වූ මාර්ගයේද මෙම නීතියට යටත් වනවා ගාලු පාර විලියම් හන්දියේ සිට ගාලු මෝදර වටරවුම ගාලු මැද පාර සහ එන්එස්ටි වටරවුම දක්වා මාර්ගයේද නීතිය ක්‍රියාත්මක කරනු ඇතී නීතිය નિවර්දි ආකාරයට ක්‍රියාත්මක වන්නේ ද යන සම්බන්ධයෙන් සුවබැලීමට රතවාහන පොලිසිය නිරන්තර අධීක්ෂණයකින් කටයුතු කරන බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කළේ රතවාහන තදබදයට බලපවත්වන්නා වූ කරුණු කීපයක් තියෙනවා ඒ වගේම අතරින් එකක් තමයි මාර්ගයේ භාවිතා කරන රියදුරන්ගේ නොසලකිලිමත් බව නැත්නම් විනයක් නොමැති වීම පිළිබඳ ගැටලුව අද විසඳුමක් හොයන මේ ප්‍රශ්නෙට අදත් හෙටත් අනිද්දාත් කියන දවස් තුනේම මේ වැඩපිළිවෙල මහජනතාව දැනුවත් කිරීම වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක වෙන්නේ කිසි කෙනෙකුට දඩ ගහන්න කිසි කෙනෙකුට නඩු දාන්න ක්‍රියා කරන්නේ නැහැ මේ දවස් තුනේම එයාට කියා දෙනවා කොහොමද නිවැරදි මන්තිරුව මාර්ගය තියාගෙන ගමන් කරන්න කියන කාරණාව අපි දිනු වෙන රටක් හැටියට දිනු රටවල් වල මාර්ගය භාවිතා කරන ඒ රියදුරන්ගේ ඇති විනයගරුකභාවය මේ ස්ථාපිත කිරීමට යම් කිසි ආරම්භයක් ලබා ගත යුතුයි ඒ නිසා තමන්ට නියමිත මන්තිරුවේ ගමන් කිරීම තුලින් කාල වේලාව අඩු වෙන ආකාරය ඒ වගේ තමන්ගේ ඉන්ධන ඉතුරු වෙන ආකාරය ඒ වගේම මානසික ආතතිය පාලනය වෙන ආකාරය සම්බන්ධයෙන් අත්දැකීම මේ තුලින් මහජනතාවට ලැබෙනකොට මේකේ රියදුරන් වැඩි වැඩියෙන් මේකට හුරු වෙයි ඒ නිසා මේ වැඩපිළිවෙල ජනතාවට ඒ සම්බන්ධයෙන් කියා දෙන වැඩපිළිවෙලක්. ඉතින් අපි මේක අතහරින්නේ නැහැ. මේක දිගින් දිගටම මේක දිනු කරගන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් අද දිනේදී මෙම ප්‍රදේශවල විශාල වාහන තදබදයක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මේ අතර රාජගිරිය පාලම අසලදී මන්තිරු නීති කඩකරමින් කටයුතු කරන ආකාරයද දැකගත හැකි වුණා. හැබැයි ඔයාලා මේක නැති කරගන්න ඕන අපිට කරන්න දෙයක් නැහැ. හරි. කොහොමද ස්තුතියි. හරියට මාර්ග නීති ක්‍රියාත්මක කරලා යන්න පාර. ඉතරයි අපිට ඕන. ඊළඟ දවසේ ඔයාව ලියනවා. හරි. ආයෙත් එපා. ඔයා දන්නවනම් මෙතෙන් දරන්න ඔයා එන්න ඕන මේ ලයින් දෙකේනේ. මේ වැඩේ කරන්න එපා. කොහොම අමාරුද මේ ඔයාලට යන්න පාර හදලා දෙන්නේ. ඔයාලා වගේ රියදුරෝ 10 දෙනෙක් ආපුවාම නිකම්ම බ්ලොක් එක. वाहन එක දිගටම මේක ක්‍රියාත්මක වුණා නම් රටේ කට්ටිය හිතන විදිය වෙනස් වෙයි. මන්දිර නීතිය හොඳයි. නමුත් පොඩි ප්‍රශ්නෙ තියෙනවා. ට්‍රැෆික් එක අඩු වෙලා නැහැ. මේකේ බෙන්දර වඩා වැඩිද? අද නම් පොඩක් බෙන්දර වඩා වැඩි වගේ. මේක හරියන්නේ නැහැ. ආ එහෙම කියන්න බෑ. පොඩ බලන්න එපා නේද? මොන හරි දෙයක් කළා එකපාරටම හරියන්නේ නැහැ නේ. රජයේ ඉදිරි ගමනට සහාය වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වියත්මක සංවිධානයේ වියතුන්ගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් රජයේ
විශේෂයෙන් රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැලසුම් සහ ප්‍රතිපත්ති සැකසීමේ වගකීම ව්‍යාත්මක ඉදිරියේ ඇති බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. විවිධ ශාස්ත්‍රවලට අයත් උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් සඳුම්ලත් ව්‍යාත්මක ආරම්භ වූයේ 2016 වසරේදී. ජනතාවගේ දේශපාලන සමාජ චින්තනයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට එයට හැකි වුණා. ව්‍යාත්මක සභාපතිවරයා ලෙස ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව සමාජිකයන් ප්‍රථම වරට ඊයේ හමු වුණා. ඒ ඇතුල් කෝට්ටේ ව්‍යාත්මක කාර්යාලයේදී සියලු ජනකොටස් ආර්ථික හා සමාජීය වශයෙන් නගා සිටුවීමට ප්‍රමුඛතාවය දෙමින් රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපනය කර තිබෙනවා. එම මාරමුණ ජය ගැනීමට දායක විය හැකි ආකාරය ජනාධිපතිතුමා ව්‍යාත්මක විධායක සභාවට පෙන්වා දුන්නා. උපකමිටු සකස් කර යෝජනා හා සැලසුම් ඉදිරිපත් කර රාජ්‍ය අමාත්‍යාංශවල ඉදිරි ක්‍රියාකාරීත්වයට මඟ පෙන්විය හැකි. ඇමතිවරයා හමුවේ ඇති අභියෝගාත්මක අවස්ථාවන්හිදී උපදෙස් දෙමින් සහය විය හැකි බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. සියලු සංවර්ධන ක්‍රියාතාමයන් පරිසරය ආරක්ෂා වන අයුරින් සිදු කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. ප්‍රාදේශීය මට්ටමින් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීමේ හැකියාවද ජනාධිපතිතුමා අවධාරණය කළා. විවිධ ශාස්ත්‍ර නියෝජනය කරන පරිදි නව සමාජිකයන් බඳවා ගැනීමේ අවශ්‍යතාවයද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. රාජ්‍ය අමාත්‍යවරුන් වෙන අජිත් නිවාඩ් කබ්‍රාල්, ආචාර්ය නාලකගුඩ හේවා, සරත් වීරසේකර විශේෂඥ වෛද්‍ය සීතා අරඹපොල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශ රැඳවුවන් පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජන නිර්තවන සංඛ්‍යාව මේ වන විට 14 දක්වා අඩු වී තිබෙනවා. වර්ජනේ නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට අග්‍රාමාත්‍යවරයා පත් කරන ලද කමිටුව අද පස්වරුවේ රැස්වීමට නියමිතයි. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තකට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය මලිරවංශ මහතා මේ බව ප්‍රකාශ කළා. 20 වෙනි සංශෝධනයට අදාළව ඉදිරිපත් කළ තියෙන කෙටුම්පතේ මතුවී තිබෙන ඇතැම් අඩුපාඩු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමා පත් කරන ලද කමිටුව අදහවස 6ට රැස් වෙනවා. එෙහිදී අපි මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා අවශ්‍ය වුණොත් නැවත රැස් වෙන්න සිද්ධ වෙයි. මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් සහ අනෙකුත් සියලු දේපළ මුදල් විශුද්ධීකරණ පනත යටතේ රාජසන්තක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. මේ අතර දිවයින පුරා මද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන දිනමුල්ල කංකානම්ලාගේ නලින් චතුරංගන හොත් ලඩියා යන අය මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදීගත් සුකෝපභෝගී බස් රථ දෙකක් සහ ලේලන් බස් රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අතුරුගිරිය පොලිසිය මගින් මෙම බස් රථ සමග සැකකරුවන් 3 දෙනෙකුද අත්අඩංගුවට ගැනුණා. ජාවාරම්කාරයෝ 100 දෙනෙක්ගේ විතරක් මුදල් ගණදුණු කරලා තියෙන දේවල් account අහු වෙලා තියෙනවා. හාල් වැස්සු නෙමෙයි තෝරුමෝරුන්ගේ ඒ account 102 විතරක් අපේ හාමුදුරනේ අවුරුද්දෙකදී මිලියන 2600ක් සල්ලි සංසරණය වෙලා. මුදල් විශුද්ධීකරණ පනත යටතේ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් ඉපයු මුදල් නිවාස දේපළ යාන වාහන යනාදී සියලු දේපළ රාජසන්ත කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු සූදානම් කරනවා. ඒ අනුව මේ රටේ මද්‍රව්‍ය ජාවාරම එක් පැත්තකින් අපි ඇල්ලීමෙන් අවසන් කිරීම දක්වා වගේම ජාවාරම් කරලා මුදල් ඉපයුවට පළක් නැහැ ඒ සියල්ල රාජසන්ත වෙන බවට අවශ්‍ය කරන පණිවිඩය මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට ලබා දීමට කටයුතු කරනවා. බස්නාහිර පළාත තුල පසුගිය පැය 24 තුල මද්‍රව්‍ය වැටලීම් 422ක් සිදු කර සැකකරුවන් 422 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැටලීම් වැඩිම සංඛ්‍යාවක් සිදු කර ඇත්තේ හෙරොයින් මද්‍රව්‍ය සම්බන්ධවයි. එම සංඛ්‍යාව 156ක්.
සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු බව කියන අන්නා සිවත්තේ අමිල යන අයගේ සහායකයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගොඩ සම්පත් මාවත පානලුව ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කළා. සැකකරු සමග අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය හෙරොයින් ග්‍රෑම් 5ක්. සැකකරු පානලුව වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු පවසන්නේ අන්නා සිවත්තේ අමිලට අයත් මෙම මත්ද්‍රව්‍ය පුංචි බොරල්ලේ ස්ථානයකින් රැගෙන එන බවයි. සැකකරු අද දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මීගොඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාසයට ලැබුණු තොරතුරකට අනුව මාලිගාවත ප්‍රදීපමාවත ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුවන් කොළොන්නාව සහ මාලිගාවත ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකාරිය ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 60යි මිලිග්‍රෑම් 140ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් ළඟ තිබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 108ක්. වැලිතැන්න හේන්පිට ප්‍රදේශයේදී පියපුතු දෙදෙනෙකු වසර ගණනාවක් සිට සිදු කරගෙන ගිය බව කියන හෙරොයින් ජාවාරමක් වැලිතැන්න පොලිසිය මගින් වටලනු ලැබුවා. මෙහි ප්‍රධාන සැකකරු කමල් අරුණශාන්ත හේවත් ආමි කමල් යනුවෙන් හඳුන්වන අයෙකු බවයි පොලිසිය පවසන්නේ. ඔහු ගිනියවි චෝදනාවක් මත හමුදා සේවයෙන් පහ කළ අයෙකු වනවා. හෙරොයින් ග්‍රෑම් 10ක් හමුදා නිලැඳුම් දෙකක් සමග ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්කුඩු පානය කරමින් සිටියදී. ඔහුට එරෙහිව අධිකරණවල නඩු කිහිපයක්ම පවතින බව පොලිසිය පවසනවා. වැටලීමත් සමග ඔහුගේ පුත්‍රයා පලා ගොස් තිබෙනවා. අපරාධ රැසකට සම්බන්ධ බව කියන සැකකරුවෙකු ගිනියවි කිහිපයක් සහ ජීව පතුරුම් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තංගල්ල වලස්කල දෙමටපිටිය ප්‍රදේශයේදී. තංගල්ල විශේෂ කාර්ය බලකා කඳුරේ නිලධාරීන් වැටලීම සිදු කළා. සුදු මහත්තයා යන අන්වර්ත නාමයකින් ප්‍රසිද්ධ මෙම පුද්ගලයාගේ නිවසෙහි අල්මාරියක් අසල සංගවා තිබියදී ගිනියවි සහ පතුරුම් සොයා ගැනුණේ. මත්කුඩු සමග කාන්තාවක ගාල්ල වෙල්සන්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ඒ එම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී පොලිස් නිලසුනකින් යොදවා කළ පරීක්ෂාවේදී සැකකාරිය සහ මත්කුඩු සොයා ගැනීමට හැකි වුණේ. ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාවේ ඇති සියලු ඉන්ධන වර්ගවල සාම්ප්‍ර ලබා ගැනීමට අද කටයුතු කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසනවා. ඒ සඳහා විශේෂඥයන් කණ්ඩායමක් ඊයේ දින දිපිටත්ව ගිය බවයි ඒ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහෙයුමට එක් වූ සියලු පාර්ශ්වයන් සමග නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේදී මෙවන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා. මේ අතර නෞකාවට මුහුදෙන් ලබාගත් තෙල් සාම්පලයන්හි රසායනාගාර වාර්තා එළිදැක්වීමට නියමිතයි. මෙවන විට නිව් ඩයමන්ඩ් නෞකාව ශ්‍රී ලංකාවේ නැගෙනහිර සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 52ක් තුරින් ටග් යාත්‍රා යොදා ගනිමින් ආරක්ෂා සහිතව ගැඹුරු මුහුදේ ස්ථානගත කර තිබෙනවා. ඉන්දිය නාවික හමුදාව, ඉන්දිය වෙරළ ආරක්ෂක බලකා සහ නාවික හමුදාවේ කිමිඳුම් කණ්ඩායම් එක්ව නෞකාවේ ඉදිරිපස කොටසේ නිරීක්ෂණ කටයුතුවලද ඊයේ නිරත වුණා. මෙවන විට නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගම සහ ගලවා කැණීමේ සමාගම එක්ව නෞකාවේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. නෞකාවේ කපිතාන්වරයාකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එම කරුණු අද අධිකරණය වෙත ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග සඳහා උපදෙස් ලබා ගැනීමට නියමිතයි. ගත වූ පැය 24 තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 39 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනාම විදේශගතව සිට පැමිණි පුද්ගලයන් වීම විශේෂත්වයක්. එලෙස පැමිණ ශ්‍රී ලාංකිකයන් අතරින් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මෙලෙස ඉහළ යන බැවින් සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද තවදුරටත් අනුගමනය කිරීම වැදගත් බවයි යුද හමුදා ප්‍රතිරචන ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. ඊයේ දිනේම දන්නවා විශාල කොවිඩ් ආසාදිකයන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුලින් වාර්තා වුණා. සමාජය තුලින් නෙමෙයි 30ක්ම ඇවිල්ලා කටාර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් යානකින් ආපු අයවල. ඉතින් මේ වගේ විශාල සංඛ්‍යාවක් හමු වෙනවා. කරන්න දෙයක් නැහැ. අපේ රටේ ජනතාව අහිංසක ජනතාව දී අවස්ථාවලදී ඒ රටවලින් අපේ රටවල් වගේම නෙමෙයි ඔවුන් එක පෑයෙන් දවසෙන් දොට්ට දාලා දිනන රස්සාවලින් ඉතින් ශ්‍රී ලංකා රජය විසින් මොවුන් සියලු දෙනාම රැගෙන ඒමට කටයුතු කළ තිබෙනවා. මොවුන් අතරින් එක් පුද්ගලයෙක්ගෙන් සමාජගත වීම වැහැයි කියලා කොයි වෙලාවක අන්න හැවෙන්න පුළුවන්. ඒ හින්දා අප ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෑම විටම මේ මුඛාවරණය පළඳන්න, සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන්න, සමාජය තුළින් කිසිම කොවිඩ් ආසාදිතයෙක් ආසාදිනේ නොවන ආකාරයෙන්
රැකබලාගත්තේ. ඒ කැපකිරීම කරලා ලබාගත් මේ තත්ත්වය රැකා ගැනීමට අපි හැම කෙනාටම යුතුයකමක් තිබෙනවා. ඊයේ දින තුල හඳුනාගත් රෝගීන් 39 දිනාද සමගින් මෙරටින් හමු වූ කොරෝනා සතිතින් සංඛ්‍යාව 3234ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් 2996 දිනක සුවය ලබා තිබෙනවා. ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලැබමින් සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව 226ක්. සැක සහිත රෝගීන් 49 දිනක ප්‍රතිකාර ලැබමින් සිටිනවා. තිරනාට්‍ය සහ වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙකු වූ අමරසේන වඩුගේ මහතා අභාවප්‍රාප්ත වුණා. වඩුගේ මහතා අභාවප්‍රාප්ත වන විට 63 වෙනි වියේ පසු වුණා. සුදුමල් කන්ද, අරුණලු කිරණ, දරණී ටෙලිනාට්‍ය සඳහා ඒ මහතා නිෂ්පාදනයෙන් දායක වී තිබෙනවා. අපායේ අවුරුදු වේදිකා නාට්‍යද ඒ මහතාගේ නිෂ්පාදනයක්. එම නිර්මාණ සඳහා ඔහු ඇගයීමටද ලක් වුණා. තිදරු පියකුවන අභාවප්‍රාප්ත අමරසේන වඩුගේ මහතාගේ දේහය පන්නිපිටිය කඩවලපාරේ අංක 234 තරණේ නිවසේහි තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු පන්නිපිටිය පොදු සුසාන භූමියේදී හෙට පසුවරුවේ සිදු කිරීමට නියමිතයි. සමගින් ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.